මම මතකයි මේ ආණ්ඩුවපත් වෙලා නව කැබිනට් එක මණ්ඩලයේ දියුණු දීපු වෙලාව. එදා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ විශේෂපතියට අයිති නම් කියනකොට ආණ්ඩුවනේ සමාරු hina වුණා. ටික දවසක් යනකම් දයාසිරි ජයසිරි කියුවේ බති කැමතියි. ප්‍රසන්න රණවීර අපතුමාට කියුවේ මැ කියන්නේ. ඔක්කොම පාර අමාත්‍යවරු මේ නම දැකලා අවාත්‍ය බාරගත්තා. මත් අදිම දිකලා. අපි මේ අමාත්‍යංශ හඳුන්වන්නේ උබ්බඩ ඉරු කජු ගම්මිලිස් උරුදු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෞද්ධ මහා සංවර්ධන අපනායන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය වශයෙන් කියලා. අපි මේ විදිහට බුලත් කජු බඩ ඉරු ආදී වශයෙන් අමාත්‍යංශයකට අයිති කුඩා දේවල් පවා නම් කළේ මේ දේවල් වලට විශාල අවධානයක් රට තුන ලබා දීමේ අරමුණයි. තමුන්නාන්සේලා දන්නවා 2005 මයින්ද චින්තනය කියලා ඉදිරිපත් කරනකොට බෝධිරාජයේ නමට හිනා වුණා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යටතේ යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධන ඇති කරලා රට ගොඩනගනකොට හිනා වෙච්ච අය උත්තරා කියලා බලාගෙන ඉන්නේ. ඒ මහින්ද චින්තනයේ මම හිතන්නේ දිගුවක් හැටියට තමයි සෞභාග්‍ය දැක්ම අපි ඉදිරිපත් කළා කියන්නේ කියලා මම විශ්වාස කරනවා. සෞභාග්‍ය දැක්මෙන් බලාපොරොත්තු වන්නේ මේ රටේ දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගලා අපනයන් මූලික කරගෙන ආර්ථික ක්‍රම හඳුන්වා දෙන්න. මේ කරන්න මුලින් උත්සාහ කළේ සීමා වබණ්ඩා නැගෙන දිනේ මට මතක ඇතේ. ලාබාලතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇටියට මට මතකයි. එතුමිය මොනතරම් මහන්සි වුණාද කියලා රටේ අපනයනයන් මුල් කරගත් ආර්ථිකයක් ගොඩනගා නිදා. මැදිනේ 1972 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු පීඨේ වූ මේ රටේ කුළුබඩු ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා මුල්ම අඩිතාලම එතුමිය දැම්මා කියලායි මම විශ්වාස කරනවා.